ධර්මානුශාසනාව. දේශක්‍යාණත් වහන්සේ කැකිරාව මඩාටුගම කොටසර ශ්‍රී පියංගලු රාජමහා විහාරවාසේ. ශ්‍රී ජැවර්ධන පුරවිශ්වවිද්‍යාලයේ පාලි හා අබෞද්ධ අධ්‍යනාශයේ දේෂ්ඨ කතිකාචාරය. දර්ශනපති පූජනීය කුඩාකත්නූරුවේ විනීත ස්වාමීන්ත්‍රණන් වහන්සේ. ධර්මදේශනාවේ දායකත්ව, අඹලන් ගොඩ පෝරඹ පදිංචි සුනිලාකුරේ මහත්මිය ලිහිරියාගම මැල්ලව පදිංචි WAp වීරක් කොඩේ ඇතුළු පවුලේසිලු දෙනා මීගලෑව ගුඩාකත්නවරුව පදිංචිටඒ පේමාවතයේ මහත්මය ඇතුළු එම පවුලේ සිලු දෙනා උතුම් නිර්වාහන්සුවය පසක්කර ගැනීම පිණිස දිගනිකායේ දසුත්තර සූත්‍රයේ පළමුවන්ගෑසුරෙන් අද ධර්මානු ශාසනාව ර්මස් ්‍රෝපනයට පෙර පන්සේ සමාධත්වීම සඳහා නමස්කාරයකේමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාධූ, සාධූ, සාධූ. නමුතස්ස භගවතු, අරහතු, සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු, අරහතු, සම්මා සම්බුද්ධස්ස, නමුතස්ස භගවතු, අරහතු, සම්මා සම්බුද්ධස්ස, Buhang sarenang gacaami Budang serrenang gacami Namang sarenang gacami Namang serrenang gacami sanggang sarenang gaca sanggang serrenang gacami dutiangpi budhang sarenang gaca duteangmpi buddang serenang gacami duteangpi hamang sarenang gaca duti ammpi dambang sarrenang gaca mi du tiangphi sanghang sarenang gaca duti hammpi sanggang sarrenang gaca mi naang pi budhang sarenang gaca Ta ammpi buddang sarrenang gaca mihatiangphidhaang sarenang gacha තතියම්පි දම්මං සරණංගච්ඡාම අතියංපි සංගං සරණං ගච්චාමි තතියම්පි සංගං සරණංගච්ඡාමි පනාතිපාතාවේරමණී සිකාපදං සමාධයා පානාතිපාතා විර්මණී සික්කාපදං සමාධයාමි අධන්නදානාවේරමනී සික්කාපදං සමාධයාමි අධ ආධානා වීරමණී ක්ඛපදං සමාධයාමි ආනේ සු මිච්චාචාරාවරමණේ සික්ඛපදං සමාධයාමි කාමේ සු මිච්චාචාරාවීරමණී සිඛාපදං සමාධයාමි සාවාදාවේරමනේ සික්ඛපදං සමාධමි මුසාවාදා වීර්මණී සික්කාපදං සමාධයාමී සුරාමේරය මජ්ජ පමාදට්ඨානාවේරමණි සික්ඛපදං සමාධයාමි. සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වීර්මණී සික්කාපදං සමාධයාමි සාදුසා. සමන්දා ජක්කවාලේ සු අත්‍රාගච්චන්තු දේවතා. සද්ධම්මන් මනිරාජස සුනන්තු සගගමොක්හදං ධම්මසවන කාලෝ අයංබදන්තා දම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්ත සා සසා නමෝතස්ස භගවෙත අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස ভাගවෙත අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස भගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස एको औसो धम्मो बहुकारो एको धम्मो भावे तब्बो एको धम्मो परिञ्यय्यो एको धम्मो भावे तब्बो एको धम्मो हानभागियो एको धम्मो विशेषभागियो ඒකෝ දම්මෝ දුප්පටි විජ්්‍යෝ ඒකෝ දම්මෝ උප්පාදේ තබ්බෝ ඒකෝ දම්මෝ අභිං්ඥයෝ ඒකෝ දම්මෝ සච්චිකා තබ්බෝති සාදුසාදුසාර ධර්මශ්‍රවනාවිිලාශී සැදැහැවත් කාරුණික පින්නතුනි පිනත් හැම දෙනාම මෙහිමිදිරිී උදෑසන තමන්ගේ සාමාන්‍ය දෛනිික ජීවිතය කටයුතු පසෙක තබා හෝයේ හියදෙන ගමන්ම තමන්ගේ ආධ්‍යාත්මික සුවය පිණිස වූ ලෝත්‍ර අබුදුරජාණන් වහන්සේ විසින්දේශනා කරන්නට යෙදනු සද්ධර්මය ශ්‍රවණය කරන්නට සෝදානංගො සිටින වෙලාබ. පිනතුනී ශේෂෙන් ්‍රී ලංකා ගුවන් ලි සංස්ථාව හා සම්බන්ධ වී, ධර්මශ්‍රවනය කරන අපේ සැදහැවත් පින්වත් හැම දෙනාමම ඉතාම අවබෝධයෙන් යුක්තව, ආධ්‍යාත්මික සුපෝෂණයක් අරමුණු කරගෙනමයි මේ ධර්මශ්‍රවනය කිරීම සිද්ධ කරන්නේ කියන පූර්ුව විශ්වාසය අපට තිබෙනවත්. එමනිසාම සදහැවත් පින්වත් ඔබ, වෙලාවේදී තමන්ගේ සතකාය වචන කියන තුන්දොර සංවරව තබාගෙන අනිකුත් ලේෂශකර මනෝභාවයන්ට තමන්ව ආක්‍රමණය කරන්නට අවස්ථාව නොදී අප විසින් දේශනා කරනට අරමුණු කරන ධර්මකාරණය මුල් කරගෙන ධර්මශ්‍රවනය කරන්නට කල්පනා කරනවා. අප විසින් අදදවසේ ධර්මසාකච්ඡාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ දීගනිකායේ ඇතුළත්න් දසුත්තර සූත්‍රදේශනාව මේ සූත්‍රදේශනාව ධර්මකාරණාව මහිතනි පන්සේකට වැඩි ප්‍රමාණයක් අනු කොට සැටියට ගත්තහම විශාල ප්‍රමාණයක් සංග්‍රහ වෙන ඉතාදීර්ඝ සූත්‍රදේශනාවක් තමයි දසුත්තර සූත්‍රය. අපට ලැබෙන ගුවන් කාලයෙහි ස්වභභාව අනුව ප්‍රමාණය අනුව අපට මේ ධර්ම සාකච්ඡාව සඳහස් සූත්‍රයගේ කොටසක් පමණක් යොදා ගන්නට අපි කල්පනා කරනවා. සෝත්‍රදේශනාවේ නිධන කතාව හැටියට ගත්තහම. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේදී. භික්‍ෂූන් වහන්සේලා ඇතැම් විට තනිබමත් එම නත්තන් දෙතුන් නම හැටියට දහ නම පාලුස නම විසි නම හැටියට. පන්සයක් පමණ වූත් කණ්ඩායම් හැටියට භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නට පැමිණේෙන විශේෂ අවස්ථා දෙකක් පිළිබඳව අටවාදී සූත්‍ර විස්තරයන්හි අපිට දකිට ලැබෙනවා. එ තමයි ඔබ හැම දෙනාම දන්නවා භික්ෂූන් වහන්සේලා වස්සමාදංවීමට පෙර බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා වස්කාල සීමාව තුළ බෞුන් වඩන්නට සුදුසු කමටහන් ලබාගන්නට මුණගැහෙනවා බුදුරජාණන් වහන්සේ. එවිට බුදුරජාණන් වහන්සේ ඒ අයගේ චරිතත් ස්ව භවානුව ධර්මවබෝධය පිණිස වූ, කමටහන් ලබා දෙනවා. එකට හේතුව තමයි මේ ධර්මදේශනාව සිද්ධ කරන මා මෙන්ම ධර්මශ්‍රවනය කර නෝබ හැමදනාම්භ මත්න් උත්පත්තියෙන් කවර ජාතියකට ආගමකට කුලේ එකට අයිති වනත් ආකල්පමය වශයෙන් අපේ නාම ධර්මයන් හි ස්වභාවය ගත්තා හම නානාප්‍රකාරයි එකට හේතුව අපේ සංසාරික පුරුද්ධ කර්මශක්තිය හා මේ භාවය තුලාපී යෙදනු පාරිසරික තත්ව හෙමනැත්තං ආභාෂයන් පුරදුපුහුණුවීම් කියන කරම අනුව තමයි අපේ චරිත ස්වභාව ගොඩ නැගින් ඒක නිසා අපි නානාප්‍රකාරයි ඒ කියන නානාප්‍රකාර බවින් මිදිලා ඒ ආකාරයකට එන්නට නම් එවනැත්නම් සම තැනකට එන්නට නම් අපි ක්ලේෂ ප්‍රහීනයක්ම කළ යුතුව තිබෙනවා ඉතින් ඒ ක්ලේශ ප්‍රහීන කරන්නට තිබෙන මාර්ගය තමයි සාකස් කරලා දෙන්න කමටහන් තුළින් ඒ ඒ චරිතවලට ගැලපෙන අරමුණු භාවනාරමුණු ලබාදීලා එකොට පලවෙනි අවස්ථාවදී බෞුන් වඩන්නට අන්නට පෙරේකන් වස් කාලයටට පෙරභක්‍ෂූන් වහන්සේ බදුරජාණන්හන්ස මොග ගැෙනවා. දෙවැනි අවස්ථාව ඒ මහා පාවාරණයෙන් පවාරණය කළයින් පස්සේ තමන් වහන්සේ ලල් අද ප්‍රගතිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ප්‍රකාශ කිරීමකුත් අපි මේ අපේ ශාසන ඉතිහාසය අපි දකිනවා. ති එහෙම එක්තට අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වැඩඉන්නවා භක්ෂූන් වහන්ස සමඟ මේ චම්පානුවර ගගරා පොකුණ ළඟ ගැ චම්පා කියන නගරයේ ගගරා කියෙන පොකුණක් තිබන ඒ පොකුණු විල්තෙර තමයි, පොකුණුත්තෙර තමයි බදුජාණන් වහන්සේගේ ආරාමයි තිබුණ. ඉතිං බුදුරජාණන් වහන්සේ තැන භික්ෂූන් වහන්සේලා සමඟ වැඩහින්නකොට. බුදුරජාණන් වහන්සේගේ දකුණත් සවුණු සාරිපුත්‍ර මහරහතන් වහන්සේ භික්ෂූන් වහන්සේලා කණ්ඩායම මුණ ගැහෙනවා. මුණගැහිලා, රි පුත්තමහරහතන් වහන්සේ නතන් සැරියුත් මහරහතන් වහන්සේ තමයි මේ කාරණාවන් පැහැදිලි කරන්නේ ඒකන් දසුත්තර සූත්‍රයන කාරණ පැහැදිලි කරන්නේ භික්ෂූන් වහන්සේලාට සැරියුත් මහරහතන් වහන්සේ. දැ මේකට හේතුවක්තියෙනවවා. ඒ තමයි අරකයන අවස්ථා දෙකේදිවේවා යම අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මොන ගැනට භික්ෂූන් වහන්සේලා වැඩම කළ හම බුදුරජාණන් වහන්සේ උන් වහන්සේලාට අවවාධන ශාසනා දීලා, මතක් කිරීමක් කරනවා ඇවැත්නි මේ ශාසනයේ මවපියන් හා සමානවෙන්න දෙදෙනෙක් ඉන්නවා ඒ තමයි හරියට මේ ශාසනය අම්ම වගේ තමයි ධර්මසේනාධිපති සාරිපුත්තම හරාතන් වහන්සේ ඔබට ඉතාස්සනය හසින් එකනර් ලෞහික ස්නයහනෙමේ බොමකාරණිකව ඔබට ධර්මකාරණ පැහැදිලි කරලදේවි සාරිපපුත්තම හරාතන් වහන්සේ ඒ වගේම මුගලන් මහරහතන් වහන්සේ ද හරියට දර්ුවකුට තමන්ගේ පියාණන් වහන්සේ වගේ, ඔබ ටිතාම කරුණාවෙන් යුක්තව මේ ධර්මමාර්ගය පැහැදිලි කරගානට අනුකම්පා කරනුව ඇති ඔබ කෙරෙන් වනකාරණා ඉවසාධාරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙනනවා. ඒ නිසාමම ඇවැත්නි ඔබ කල්්‍යානමිත්‍රයන් හැටියට අගසව මහරහතන් වහන්සේලා, සුරප්‍රිය කරන්න උහන්සේලා මුණගැහෙන්නට කියලා අවවාද දෙන ස්වභාවයක් අපි දකිනවා බුදුරජාණන් වහන්සේ ජිවමාන සමයේදී ඒ ගොඩ නැගෙන කතාපුුවත් එක් ඉතින් එවැනි අවස්ථාවකදී තමයි භික්‍ෂූන් වහන්සේලා පන්සේයක් දෙනා වහන්සේ යනවා සාරිපපුත්ත මහරහතන් වහසේ හුණ ගැහෙන්න්නට ඒ බුදුරජාණන් වහන්සේ දැක තමයි එතෙන්ට වඩින්නේ. එතන වැඩම කළ හම සාරිපපුත මහරහතන් වහන්සේ තේරුම් ගන්නවා මේ පිරිස බදුරජාණන් වහස මාවත යමු කරන්නේම ඉදිරි ආධ්‍යාත්මික ගමන් මාරගේ සඳහාන මඟ පෙන්වීමම් කරන්නට බබ. එයනුව සරයුත් මහරහතන් වහන්සේ ඒ භික්‍ෂූන් වහන්සේලාට මේ දීර්ඝ සූත්‍රය පැහැදිලි කරනක්. කොහොමද දසුත්තරම් පවක්කාමී ධම්මන් නිබ්බාන පත්තියා දුකස් සන්තකිරයාය සබ්භ ගන්තත් පහමෝචනන් කියන හැටියට පැහැදිලි කරනවා මේ සභගන්ත පමෝචනං කියනකොට මේ සියලූම ආශ්්‍රවයන් කලේෂයන් දුරු කිරීම සඳහා. සියලු කෙලෙස් ගැට දුරු කරලා දුකස් සන්ත කිරියාය දුක අවසන් කිරීමට මම ඔබහන් සේලාට මේ කෙලෙස් ගැට ලිහා දැමීමෙන් වන දුක අවසන් කිරීම සඳහා වන ධර්මය එකේ සිට දාය දක්වා, පැදිලි කරන්න දසුත්තරම් පවක්හමි දම්මක් නිර්්බාන පත්තියා. එතකොට දැම් මේ ක්ලේෂ බන්ධනයන්ගෙන් මිදලා දුකවසන් කරන්නට නම් දම්ම නිබ්ානපත්තියාා ධරමෙන් නිර්වාණය සාක්ෂාත් කරගත යුතුයි. ඒනිසා දසුත්තරම් පවක්හමි දම්මං මේ කියන ධර්මකාරණාමම බහන්සේලාට පැහැදිලි කරන්නන් කිය කියලා තමයි මේ දසුත්තර දේශනාව සාරිපපුත්තමරාතන් වහන්සේ ආරම්භ කරන්නේ. ඒක දැපි දන්නවා මේ ඒකෝ දම්ෝ දේ දම්මෝ තයිෝ ධම්මෝ කියලා තමයි කටස් දහය බෙදෙන්නේ. එතකොට අද දවසය අපේ මේ ධර්මසාකච්ඡාව ඒකෝ ධම්මෝ කියන මේ පළවිනි කොටසට එක් ධර්මයක් ඇත කියන තැන. එක ඇන්නේ එක් ධර්මයක් ඇත ධර්මකාරණනා දෙකක් ඇත ධර්මකාරණා තුනක් ඇත ධර්මකාරණා හතරක් ඇත හැටියට එකේ සිට දහය දක්වා කරුණු ගොුණු කිරීමක් තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. හැබැයි මේ. ඒකෝ දම්මෝ හෙමනැත්තං එක් ධර්මයක් ඇතය කියනකොට එවැනි එක් ධර්ම දායක් පිළිබඳව මේ ඇති කියවෙනවා. එකයි මේ සූත්‍රය ධර්මකාරණා විශාල ප්‍රමාණයක් සංග්‍රහ වෙන්නේ තින් ඒක නිසා එතනති බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම මත වැඩම කළ ඇවතුන්ට එහමනත්තම් ඩික්ෂූන් වහන්සේලාට සාරිපුත මහරහතන් වහන්සේ පැහැදිලි කරන්න එතකොට ඒකෝ ආවසෝ ධම්මෝ බහුකාරෝ ඒකෝ දම්මෝ භාාවේ තබ්බෝ ඒකෝ දම්මෝ පරිින්්ය යෝ හැියට අපි මාතෘකා කරගත්ත කොටස තමයි තකොට ඒකෝ දම්මෝ හැටියට එක කරුණක් ඇතය කියන තැන ඉඳලා සැරියුත් මහරහතාන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරන්න පටන්ගන්නේ. එක තේරුම තමයි ඇවැත්නි එක් ධර්මයක් බෝ උපකාරී වෙයි.මකත් දෙේකට කියන්න එතකොට ඒකෝ අවුසෝ දම්මෝ බහුකාරෝ එතකොට දැන් එක් ධරමයක් බහුකාර බොහෝ උපකාරවෙනවා කියලා කියනවා. ඉන්පසේ පැහැදිලි කරනවා එක් ධර්මයක් ප්‍රගුණ කළ යුතු වෙයි. එක කියන්න මොක අද ඒකෝ දම්මෝ භාාවේ තබ්බූ ප්‍රගුණ කරණ්ඩව හෙම නැතන් එක ධර්මයක් වඩන්නට තිබෙනවා කියලා පැහැදිලි කරනවා. ඉට පසි කියනවා දේශනා කරනවා, එක් ධර්මයක් පිරිසිඳ දැකිය යුතුවෙයි. ඒකෝ දම්මෝ පරි්ඥෙෝ. ඒවගේම, ධර්මයක් ප්‍රහාණය කළ යුතුය ඒකෝ දම්මෝ මේ ඒකෝ දම්මෝ හානේය එහමනැත්ං තමන් විසින් දුරු කරන්නට ඕන පහාතබ්බෝ දුරකරන්ටන එක. එතකොට ඒකෝ දම්මෝ භාාවේ තබ්බෝ එක ධර්මයක් දු පහතබබෝ දුර කළ යුතුය කියළ තොට පහත්බ ඒකෝ දම්මෝ පහතබ්බෝ එක කාරණයක් ප්‍රහාණය කළ යුතුවේ කියලා. පහැදිලි කරනවා එක් ධර්මයක් තමන් තුළ පිරිහීම ඇති කරනවා කියලා කියනවා. එක් ධර්මයක් තමන් තුළ පිරිහීම ඇති කරනවා කියලා කියනවා. ඒ වෙලාවෙේ ඒකෝ දම්මෝ හාන භාගියෝ කියලයි පැහැදිලි කරන්නේ ඉටවසි පැහැදිලි කරනවා ඒකෝ දම්මෝ විසේස භාගියෝ ඒකෝ දම්මෝ විසේෂ භාගියෝ කියලා කාරණයක් පැහැදිි කරනවා. ඒ තමයි එක් ධර්මයක් තමන් තුළ විශේෂ දියුණුව ඇති කරනවා කියලා පෙන්නනවා. ඒකෝ ධම්මෝ දුප්පටි වි්්‍යෝ. ඒ කියන්න එතකොට එක් ධර්මයක් ධර්මාවබෝධය නැත්ත එක් ධර්මයක් නිසා ධර්මාවවබෝධය දුෂ්කරවෙනවා කියලා පැහැදිලි කරනවා. ඉට පසසි පැහැදිලි කරනවා, ඒකෝ දම්මෝ උපපාදේ තබ්බෝ. එක් ධර්මයක් උපදවාගත යුතුය. ඒකෝ දම්මෝ. අිෝ එක් ධර්මයක් විශිෂ්ට වූ නුවනින් දැකිය යුතුයි. ඒකෝ ධම්මෝ සච්චිකා තබ්බෝ එක් ධර්මයක් සාක්ෂාත් කළ යුතුයි කියලා. මේ විදිහට සාරිපත මහරහතන් වහන්සේ පැහැදිි කරන්න එතකොට එක් ධර්මයක් ඔබට බොහෝපකාරී වනවා ඇත එක් ධර්මයක් ඔබ විසින් ප්‍රගුණ කළ යුතු වෙනවා, එක් ධර්මයක් ඔබ වින් පිරිසිඳුවව පිරි දැකගත යුතු වෙනවා. එක් ධර්මයක් ඔබ ප්‍රහාණය කළ යුතු වෙනවා. ධර්මයක් පිරිහීම ඇති කරනවා. එක් ධර්මයක් දියුණු ඇති කරනවා. එක් ධර්මයක් අවබෝධයට දුෂ්කරවෙනවා. එකනනි ධර්මවබෝධයට දුෂ්කරවෙනවා, එක් ධර්මයක් උපදවාගත යුතු වෙනවා. එක් ධර්මයක් විශිෂ්ටනුවනින් දැකගත යුතුව තිබෙනවා. අවසාන කාරණ හැටියට එක් ධර්මයක් ඔබ විසින් මහන්නේ සාක්ෂාත් කළ යුතුවතිබෙනව ඇත්නි කියලයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ. මෙතනදි අපිට විශේෂයෙන්ම, මේ බුදුරජාණන් වහන්සේගේ සමස්තදේශනාව සංෂේපයෙන් දක්වන්නාක් මෙන් සාරිපපුත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා එකෙන් එකට කුමක්ද මේ කරුණු දහයි කියලා ඒකෝ දම්ෝනත්තං එ ධර්මයයක් හැටිට ඔබ විසින්. හඳුනාගත යුත්ත කමක් දෙ කියේ ලා පි න්නතුනි සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ තමයි කතමෝ ඒකෝ දම්මෝ බහුකාරෝ. ඒන්න බහෝපකාරීවන ඒක ධර්මයමොකක්ද. අපමාදෝ කුසලේසු ධම්මේසූ අයන්ඒ කෝධම්මෝ බහුකාරෝ. ඒ තමයි කොසල ධර්මයන්හි අප්‍රමාද බව ඒයන්න එතකොට අපි වීර්රයෙන් සම් පදන්වීර්රයෙන් යුක්තව ධර්මය සාක්ෂාත් කර ගැනීම සඳහා උත්සාහාවන්ත වීතු වෙනවා ප්‍රමාදය දුරු කරන්නට ඕනෑ කරනවා. අපමාදු අමත පදං හැටියට බුදුරජාණන් වහන්සේම දේශනා කරන. ේශනාව මෙතැනින් පැහැදිලි කරන්න මක් නිසා දෙයක්ත් මේ සංසාර්ගාමන අවසන්කොට අප හැමදනාටම නිර්වාණය සාක්ෂාත් කරන්නට නම් ඒ කාන්තයෙන්ම අපේ ප්‍රමාදී භවනිසා මේ සසර ඉපදීන් ස්වභාව කොට ඇති තත්වය දුරු කළ යුතු වෙනවා ඒ සඳහා අපි නොවැඩු කුසල් දහම් වඩන්නටත් ඒවගේ අපතුල්ල පවත්නා අකුසල් දහම් දුරු කරන්නටත් ඒවගේම පවත්නා කුසල් දහම් තෞදුරට දියුණු කරන්නටත්. ඒවගේම අපතුළ යම් අකුසල් වේවා දුරු කරනවාගේ යළි අකුසල් නොවඩන්නටත් කියන මේ සතර ආකාරයෙන්ම පි උත්සාහවන්ත විය යුතුවෙනවා යම් විදිහකින් කුසලේ වඩන්නටත්ඒවගේම අකුසලේ දුරු කරන්නටත් කියන කාරණ දෙකව දෙෙසා. මේ කියන අප්‍රමාදී බව බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට මෙන්ම ගිහිසදහැවත් ඔබ හැම දෙනාටමත් ඒ කාන්තකොට දේශනා කරන කාරණයක්. එඒය අප්‍රමාදීව විසින් තමයි පුද්ගලයාට තමන්ගේ මේ සංසාර ප්‍රමාදය මගහරවාගන්නට පුළුවන් කම තිබෙන්නේ. එනිසා පළවෙනි කාරණය හැටියට දෙන අවවාදය තමයි ඔබට බොහෝපකාරවන්නේ මොකක්ද අප්‍රමාදීව කටයුතු කරන එක. මින් අදහස් වෙන්න පින්න්නතුනි ලෞකික කාරණා එහෙමනත් නම් අපේ මේ කියන සංසාර ගමන ගැටකහැන්නට හේතු වෙන කාරණාවන් වලට කරන උත්සාහය වීර්ය නොවයි ධර්මමාර්ගය තුළ ගමන්කොට අවසාන වශයෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා ධර්මය සාක්ෂාත් කර ගැනීම සඳහා වන වීර්රය උත්සාහය තමයි අපි අපමාදෝ කුසලේ සු දම්මේසු කියලා කුසල්දාම් හි ප්‍රමාධවෙන්න කියන එක තමයි පලවෙනි එක කාරණය හැටියට සැරියුත් මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඒ වගේම කතමෝ ඒකෝ දම්මෝ භාාවේ තබ්බෝ. අපි කිව්වා දෙවැනි කාරණය හැටියට පැහැදිලි කරනවා. ප්‍රගුණ කරන්ටඕනෑ කාරණයක් තියෙනවා කිව්වා. වඩන්ටෝනෑ කාරණයක් තියෙනව කිව්වා. මොකක් දෙහෙනං ඒ කියන ඒකෝ දම්මෝ භවේ තබ්බෝ වැඩිය යුතු කාරණය මොකක්ද කායගතා සතිී සාත සහගතා අයන් ඒකෝ දම්මෝ භවේ තබ්බෝ. එතනදි පැහැදිලිබම මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරනවා යම් කෙනෙකුට ඒ කාන්තයෙන්ම. තමන්ගේ මේ සංසාර ගමන අවසන් කරන්නට නම් කායගතා සතිය. ආනාපාන සති භාවනාව චතු ඉරියාපත සතිසම්පජඥඥ දෙවාගේම දතිං සා කාරය චතු ද හතු අවත් හාන දසුභ නවසීවති ආදී වශයෙන්. මේ තමන්ගේ විශේෂයෙන්ම රූප අධ්‍යානාදීය මේ ආදිය පිළිබඳ වූ මේ කාරණාවන් පිළිබඳව සිහියෙන් යුක්තව කායගතා සතිය වඩනයක තමයි. ඉතනැද පැදිලිරන්නන්නේ දෙවැනි අවශ්‍යතාවේ හැටියට. දෙනිසාපි මේ කියන චතුරර්තත්දිහාානයට එහා ගිය තැනක. ඒකන්නේ සාත සහගතා කියලා කියනතුකට චතුරතත් දි්‍යහානය හර සෙසු අරමුණු කර එකනෙ සැප ුත්කර අන්ඩෝන කියලාලකේනවා. ඒකඇන් එතකොට කා අයගතා සතිය සහ චතුරතද්‍යානය හැ ඉන්ග හාට ගිය තැනකදී අපිට මේ කියන. ඒ වැඩීම කරන්ටඕනෑ කරනවා. දරමානුකූල භාවේ තබ්බ සංවර්ධනය වැඩීම ප්‍රගුණ කිරීම කරන් ඕනය කරනවා. අපිට මේ කියන ඉරිාපතාදී පිළිබඳව ආනාපනසා්‍යයාදී භාවනාවන් පිළිබඳව සති සම්පජන්යේ පිළිබඳවනතන් සිහය පිහිටවීම පිළිබඳව මේ කියන දස අසුභ නවසීවතිකාදී වශයෙන් මෙහි කය පිළිබඳව වූ තියන අසුභභව අනිත්‍යතාව කියන නිත්‍යත්වයෙන් තොර බව සහ. පිළිකුල් සහගත බව කියන ස්භාවයන් පිළිබඳවාපි ඒ කාන්තයෙන්ම තියෙන ක්ලේෂ ධර්මයන් ප්‍රහාණයවීම උදෙසා ධර්මානුකූල වැඩීම ප්‍රගුණ කිරී මෝනෑ කරනවා. ඒ ප්‍රගුණ කිරීම තමයි එතකොට දෙවැනි කාරණය ඒකෝ දම්මෝ භාවේ තබ්බෝ වැඩිය යුතු කාරණය හැටියට සාරිපපුත්ත මහරහතාන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉන්පස්සේ සාරිපුත්ත මහරහතාන් වහන්සේ පැහැදිලි කරනවා කුමක්ද, ඒමහන ඔබවිසි පරිින්්යෙයිෝ ඒඇන්නේ කතමෝ ඒකෝ දම්මෝ පරිං්ඥයියෝ ඒයන්නේ ඒ කාන්ත වශයෙන් ඔබ විසින් පිරිසින්ද දැකිය යුත්තේ කුමක්ද. පිරිසිඳ දැකිය යුත්තේ කුමක්ද ඒ තමයි අන්කිසිවක් නෙවෙයි ඇවැත්න ඔබ විසින් උපාදානය ඇතිකරවන ආශ්‍රව සහිත වූ ස්පර්ශය. උපාධනයේ ඇති කරන ආශ්‍රව සහිත වූ ස්පර්ශය දුරු කරන්නටයි කියලා පැහැදිලි කරනවා. ඒඇන්නේ දැන් අපි පළවිනි කාරණය ගත්තොත් එහෙම බහුකාරෝ බොහෝ උපකාරවෙන්න මොකක්ද අපමාදෝ කුසලේසු ධම්මේසූ අප්‍රමාද බවයි කුසල් දහම් වඩන්නට. දෙවැනි කාරණය භාාවේ තබ්බෝ වැඩිය යුත්තේ කුමක්ද ඒකයන්නේ කායගතා සතිසාහධ සාගතා ඒන්නේ සිතට සැපගෙන දෙන විදිහට එහමනත්වං. මන්ගේ සිත අධ්‍යාත්මිකව සැතපෙන සුවයගෙන දෙෙන ආකාරයට කායගතා සතියාදීයෙන් මෙිනිහි කරන එක තමයි වඩන්නට ඕනෙ කෙලකිව්ේ. පරිින්්ඥය කියනකොට පස්සෝ සහසවෝ උපාධානියෝ. ඒඇන්නේ උපාධාන ආශ්‍රව ඇතිකරන ස්පර්ශය. ඒඇන්න එතකොට උපාධානය ඇතිකරවන ආශ්‍රව සහිත වූ ස්පර්ශය පිළි බඳව අපපී පිරිසද දැනගට ඕනේ කෙල කියේනවා. මේක විශේෂයෙන් පහැදිලි කරනවා අපි. හවර භවතලයක උපන්නත් ස්පර්ශය විසින් අපි ගොඩනගා ගන්නා වූ ආශ්‍රවයන් පිදන්නවා ආශ්‍රවකින වචන තේරුම ආපූ රොශරෝධහත්වෙන් ආ කියන්නේ වෙතර ශරූතියන්නේ ගලනවා කියන එකක අර්ථයෙන් තමයි ආශ්‍රවකකින වචන හැදිලත්වේ එකකම තමයි ආසභවෙන්නේ. තුවට මේ කක්ලේෂයන් ගලන්න මොකක්ද අපේ තියන අ්‍යන්තර. න්ද්‍රියන් වලට හමත අප තුළ තිබෙන ඉන්ද්‍රියන් වලට බාහිරය තැ එෙමනත්තන් රූප ශබ්දගන්දරස ස්පර්ශකීන කාරණ ස්පර්ශවීමෙන් තමයි අපි ක්ලේශාරමුණු ගොඩනගන්න තකොට මේ අබ්‍යැන්තරහා බාහිරාරමුණු ගැටීමෙන් ඇතිවන්න වූ මේ ක්ලේෂතත්ත්වය ඒ කාන්තයෙන්ම අපි පිදකිය යුතුේ කැන්නේ ධර්මය දැනගෙන ධර්මානුකුල්ලබ වටහාගන්ට ඕනෑ කරනවා දැකිය යුතු වෙනවා ආශ්‍රව සහිත වූ ස්පර්ශයයි මේ කියන එක පිළිබඳවාපී දැනගන්නට තේරුම්ගන්නට එකන්තෙන්ම හාත්පසින් පරෙන්ඥය පිරිසිඳ දැනගැනීම ඕනෑ කරනවා කියලයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉන්පස්සේ ඒගාව කාරණය හැටියට කතමෝ ඒකෝ දම්මෝ පහා තබ්බෝ. මොකක්ද ප්‍රහාණය කළ යුතු එකම ධරමය කුමක්ද. ඒ තමයි අස්මිමානෝ අයන් ඒ කෝ දම්මෝ පහ තබ්බෝ. මම වෙමිනැත්තං මම මාගේය කියනය පිළිබඳවතියෙන මාන්නය දුරුකරණයක ප්‍රහාණය කරන එක තමයි. ඊගාව එක කාරණය හැටියට නැත්තං පහ තබ්බ දුරු කළ යුතු කාරණය හැටිට පැහැදිලි කරන්නේ. මේක බොහෝ වෙලාවට අපිට බාහිර ලෝකයේ අරමුණු එක්ක ගැටන කොට? තමන් තමන් පිළිබඳ වූ රූපය පිළිබඳව ගොඩනගනවා මම මගේ කියන නිත්‍යත්වය. එතකොට අනිත්‍යතාවය පසෙකදා අනිත්‍යතාවෙන් නොදැක නිත්‍යත්වයෙන් අපි දකිනස්වභාවය දුරු කරන්නටයි මේ හැමකාරණයක් මොපට මඟ පෙන්න්නන්නේ. ඒනිසා නිත්‍යත්වයෙන් නැත්තං ඇත මාගේ පවතිනවාය මගේ මයි කියන කලේශ සහගතා අරමුණින් අස්මිමානයෙන් අල්ලාගන්නා තත්ත්වය මාන්නය. දුරු කරන්ට ඕනයි කියලායි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේත්. සාරිපපුත මහරහතන් වහන්සේ කත මෝ ඒ කෝදම්මෝ පහා තබ්බෝ ප්‍රහානය කළ තුයකම කාරණය කුමක් ද අස්මිමානු අයන් ඒ කෝදම්මෝ පහා තබ්බෝ අස්මිමානයයි ප්‍රහාණය කළ තුයක ම කාරණය හැටියට දක්වන්නේ වශයෙන්. සාරිපපුත්ත මහරහතාන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම පින්නතුනී මේ දසුත්තර සූත්‍රයේ ඒකෝ දම්මෝ කියන කාරණාවන් පැහැදිලි කරනකොට සාරිපුත මහරාතන් වහන්සේ නැවත භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. කතමෝ ඒකෝ දම්මෝ හානභාගියෝ. එතිනින් හානභාගිය කියලා කියන්නේ පිරිහීම ඇති කරන පුද්ගලයා තුළ පරිහානිය පිරිහීම නිවන් මගින් නෑත්කිරීම සිද්ධ වන එකම ධරමයකුමක් ද අයෝනි සෝමන සිකාරෝ අයන් ඒකෝ දම්මෝ හාන භාගියෝ. මේ අයුනිසෝමානසිකාරය. අයුනිසෝමානසිකාරය තමයි පුද්ගලයා තුළ මේ කියන පිරිහි මැතිකරන්න කියලා. අයුනිසාෝමානසිකාරය කෙකුට අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැහැදිලි කරනවා. යම් කෙනෙකුට තමන්ගේ සිතකාය වචනකින තුන්දර ධර්මයෙහි පිහිටුවන්නටත්ඒ වගේම ධර්මානුකූල බව රැකගන්නටත්, ඒ තුළ කුසල් දහම් වඩන්නටත් එයි නොපපිරිහි. ධර්ම මාර්ගයහි පවතින්නටත් ඒ කාන්තයෙන්ම මේ පිරිහීම නම් හානභාගේ අන්කිසිවක් නෙමී ආධ්‍යාත්ක ගමන් මගේ පිරිහීම. ඒ පිරිහීම දුරු කරන්නට ම් පිරිහීම සිද්ධවෙන්නේම අයෝනිසෝ මනසිකාරය නැත්නම් සිහිනුවනින් නොබැලීම නිසා. එලැඹ සිටි සිහියෙන් අරමුණු නොගන්නා නිසා. එලැඹ සිටි සිහයෙන් කටයුතු නොකරන නිසා. එලැබ සිටි සිෙන් පරිබාහිරවයනකොට තමයි අපි. අයෝනිසෝ මනසිකාරයයේ ගොඩනැගෙන්නේ. ඒ නිසා යෝනිසෝ මනසිකාරයෙන් තොර භාව කියනෙම තමයි ඇත්තටම අයෝනිසෝ මනසිකාරය කියලකයන්. මේ ධර්මශ්්‍රවනය කරන සැදැහැවත් ඔබ නිරන්තරෙන් ධර්මශ්‍රවනය කිරීමෙන් ධරමය දන්නවා දැනහැදිනගෙන තිබෙනවා. ඒ දැනහැදිනගත්ත ධර්මය පින්නතුනි. තිදිනදා ජීවිතයේේදී අපට ඇසින්ටය ඇසෙන් දකිනකොට කණට ඇහෙනකොට නාසයට දිවට ශරීරයට වින්ධනය කරන කොට අපිට ඒ සිතින්වේවා කයින්වේවා වෛච්චනයෙන් වේවා ඒ තුළ අධ්‍යාත්මික ශික්‍ෂණය නොපිරිහි රැකගන්නට පුළුවන්කම ලැබෙන්නේ යෝනි සෝමානසිකාරයේ තිබෙනවන හැබැයි අයෝනි සෝමානසිකාරයට වැටෙන කොට අපි සම්මාධිට්ටිය පිරිහෙනවා ධර්ම මාර්ගය පිරිහෙනවා. එඒ නිසාම තමයි හාන භාගියෝ එහමනැත්තම් පිරිහීම ඇති කරන කාරණයමකක්ද කියන කොට අයෝ නිසෝමාන සිකාරයේ පැහැදිලි කරන්නේ. එවගේම සාරිපපුත්්‍ර මහරහතන් වහන්සේගාව කාරණය හැටියට පැහැදිලි කරනවා කතමෝ ඒකෝ දම්මෝ විශේෂ භාගියෝ. ඒ කියන්න එතකොට විශේෂ භාගය කියලා කියන්න එතන දියුණුව අභිවර්ධනය සංවර්ධනය කවරක දියුණුවද මේ කතා කරන්නේ රකාානගේ දුර ඉඩ කඩම්වල බෞතික දියුණුවනෙවයි ආධ්‍යිහාාත්මික දියුණුව. යම් කෙනෙක් තුළ ආධ්‍යාත්මික දියුණුව වැඩෙන්නට නම් ගොඩනැගන්නට නම් ඒ කාන්තයෙන්ම තිබිය යුත්තේ කුමක්ද ඒ තමයි යෝනිසෝ මනසිකාරෝ. අයන් ඒකෝ දම්මෝ විසේ සභාගියෝ. මේ යෝනිසෝ මනසිකාරය තමයි යම් කෙනෙක් තුළ මේ විශේෂභාගය හෙබනැත්නම් දියුණුව ඇති කරන එකම ධරමය වෙන්න කියලයි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මුල්කර ගෙන සාරිපපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරන්නේ. මේ එකඳු කාරණාවක්වත් සාරිපපුත මහරහතන් වහන්සේ අපේ මුල් සූත්‍රදේශනාවෙන් පිට නෙබෙයි මුල් සූත්‍රදේශනාවන්හි බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණය මයි උන්වහන්සේ නැවත නැවත භික්ෂූන් වහන්සේට පැදිලි කරන්නේ. අර අපපි කිව්වා මාතෘ ශ්නේහය මෙන්ම මෞසණහස්සේ වගේ ඉතාම කරුණාවෙන් යුක්තව. සාරිපුතු මරහතන් වහන්සේ බුදුන් වදාළ ධර්මයසිසු මහාසං විහාට එහමලත්තන් සැදහැවතුන්ට ධර්මමාර්ග කලුකර ගැනීම සඳහා මඟපෙන්වීමම මයි සිද්ධ කරන්නේ. තැන් අපි දකිනවා එතැන් වෙලාවට අපේ රටේ සමාජයේ. ඇතැම් අ බුදුරජාණන් වහන්සේ දෙවැනිකොට තමන්ගේ මතවාද ඉදිරිපත් කරන ස්වභාවයේ විකාරරූපී මනෝභාාවයන් සහිත ඇතැම් ප්‍රහත් බුදු තත්ත්වයන්. ආරුඩහ කරගත චරිත අපි දකිනවා. හැබැයි කොයි තරන්නම් සුපටි පන්නද කොයි තරන්නන් සුපිළිප මහා සංගහාද මේ ශාරිපුත මහරහතන් වහන්සේ වැනි අය. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අල්ප මාතරයකොද උල්ලගනයේ නොකොට පිට නොගොස්න් එහි පිහිටා කාරණිකව මහනුන්ට එහමලත් තම් ඇවතුන්ට ධර්මය පැහැදිලි කරන්නේ. තින් එතනදි තමයි මේ යම් කෙනෙකුට විශේෂ භාගියෝ හමනැත්තම් අභිවෘරධහහි අභිවර්ධනය උදෙසා හේතුවන කාරණාවන් හැටියට යෝනිසෝ මනසිකාරය පැහැදිලි කරන්නේ. අ මුලෙන් කියේවා කාරණය හිවිරුද්ධ පැත්ත. අයෝනිසෝ මනසිකාරය කීවේම ධර්මමාර්ගයෙන් පිට අ ගෙන අරමුණු වල විසරුණු මනසකින් හෙමනැත්නම් ධර්මමාර්ගයෙන් පරිබාහිර තැනක කටයුතු කරන්නට ඇති කල්පනාව තමයි. යෝනිසෝමනසිකාරය වෙන්නේ. යෝනිසෝමානසිකාරය කියන්නේම එළැඹ සිටි සිහියෙන් කල්පනාවෙන් එකඇන්නේ ධර්මානුකූලවම එහමනත්තන් ධර්මයට අනුගතව එළැඹ සිටි සම්මා සතියෙන් යුක්තව සිහියෙන් යුක්තව සියලුකාරණාවන් විඳීන දකින පරිහරණය කරන අවස්ථාව තමයි අපි මේ කියන යෝනිසෝමනසිකාරයෙන් දකින්නේ. ඒෙන් අපිට විශේෂභාගියෝ පැහැදිලි කරනවා දියුණු වෙන්න පුළුවන් කියලා. නැවත පැහැදිලි කරන්නේ කවර දියුණුවක් ද මේ අන් කිසිවක්නෙවෙයි ඒ තමයි ආධ්‍යාත්මික ගමන් මගේ හිතිබෙන දියුණුව කියන එක. ඒ වගේම කතමෝ ඒකෝ දම්මෝ දුප්පටි විද්හෝ. ඒ කියන්න එතකොට අවබෝධයට දෘෂ්කර වූ එක් ධරමය කුමක්ද. අවබෝධයට දෂ්කර එක් ධරමය කුමක්ද එතනිද පැහැදිලි කරනවා එනම් ආනන්තරිකෝ චේතෝ සමාධී අයන්ඒ කෝ දම්මෝ දුප්පටිවිජ්ජෝ. අවබෝධර දුෂ්කර වූ එක් ධරමය නම් රහත් පලය හෙවත් ආනන්තරීක චිත්ත සමාධිය එ චිත්ත සමාධිය ලැබීම තමයි ඒ අවබෝධ කර ගැනීම තමයි දුෂ්කරදය කියලා පැහැදිලි කරන්නේ. ද්කරවූ එක් ධර්මයක් ඇත ඒක් කුමක් ද ආනන්තරීක චිත්ත සමාධිය හෙවත් රහත් පලයට පත්වීම තමයි දෂ්කර කියලා කියනවා. මෙතනදී විශේෂ වචනයක් පාවිච්චි කරනයි තමයි ආනන්තරීක චිත්ත සමාධහි කියන එක. ආනන්තරීක චිත්ත සමාිය තමයි පැහැදිලි කරන්නේ එකන්නේ ආනන්තරීක චිත්ත සමාධිය කියන්නේම රහත් පලය කියන එක. එතකොට යම්විධියකින් අපි පටිවිද්ෝ දුකසේ ප්‍රත්්‍යක්ෂකළ යුතුය ග පහසුවයෙන් ප්‍රත්්‍යක්ෂකළ යුතුක පහසු කාරණයක් නෙමේ මේකින් අදහස් කරන්නේ බැහැ කියන එක නෙමෙයි නමුත් ඒක අපි ආනන්තරිකෝචේතු සමාධී කියන තැනම අපි තේරුන්ගත යුතුම දේ තමයි අන්තැනක මාර්ග එමනත්ත දර්රහත්ඵලය ලබා ගැනීමෙන් අපි ආනන්තරික ේතෝ සමාධියය තමයි පත්වවෙන්නේ. එකට පි කියන වචන තයි නන්තරික ේතෝ සමාදිය. එතකොට ආනන්තරීක චේතෝ සමාදී විශේෂත්වය තමයි මේ මාර්ගය ගමන් කිරීමෙන් පලයට පත්වීමකෙන්. එකතකොට ඒ පලය තමයි ආනන්ත්‍රරික චේතව සමාදියය වෙන්. එතකොට මේ විපස්සනා මාර්ගයෙන් හෙමනැත්තං විපස්සනාව වැඩීමෙන්. ලබාගන්නාව වූ පලය තමයි ආනන්ත්‍රක ජේතව සමාධියෙන් අනිතයදු නාත්මක නතු ක්ෂණ ධර්මතාවය පිළිබඳ බුන් වැඩීමෙන් තමන්තුළ ගොඩනැගෙන ර කියන දසංයෝජන ධර්මක්ෂය කිරීමෙන් ලබන අරහත් පලය මයි මෙතන දතකොට ආනන්තරික චේතෝ සමාධියය වෙන්නේ. මේක දුපපටිවිද්හෝ. බෑ කියන කනමයි දුෂ්කරයි ලබන්නට. මේ ධර්මාසනය ධර්මදේශනාව කරන මමත් ධර්මස්ශ්‍රවනය කරන සැදැහැවත් ඔබත් කියන පින් හැම දෙෙනම. පාර්ථනා කරන්නේ මේ අරහත් හලයෙන් නිර්වාණය සාක්ෂාත් කර ගැනීම. එතකොට යම්කිෙනකුට අවශ්‍යන් සම්මාහා සම්බුද්ධන තනට ගිහැකි නමුත් ශ්‍රාවකබෝධියකින් නිියන ප්‍රර්ථනා කරන කෙනෙකුට අරහත් පහලය තමයි ප්‍රාර්ථනාව. හැබැයි ඒක ධර්මමාර්ගයහි පහසු නොවන ය අප පිවිසින් වැඩිය යුතුදයක් හැටියට පැහැදිලි කරනවා. ය වගේම ඊගාවකාරණය හැටියට පැහැදිලි කරනවා සාරිපුත්ත මහරහතාන් වහන්සේ ඒ කුමක්ද. ඒ තමයි කතමෝ ඒකෝ දම්මෝ උප්පාදේ තබ්බෝ. ඒ කියන්න එතකොට උපදවාගතයේුතු එක් ධරමය කුමක්ද පැහැදිලි කරනවා. ඒ තමයි අකුප්පං්ඥානං අයන් ඒකෝ ධම්මෝ උප්පාදේ තබ්බෝ. අකුපපං්ඥානං. ඒ තමයි අන් කිසිවක් නෙවෙයි උපදවාගතයුතු ධරමයනම් ආශ්්‍රවක්ෂය කිරීමෙන් රහතන් වහන්සේ ලබන නොවෙනස් වන චිත්ත විමුත්තිය ඇති බව දන්න වූ. අකෝපිය ඥානය ඒක ඇන්නෙතකොට කිපෙන හෙමනත්ම් වෙනස් නොවන තැනට ලබන අකෝපියඥානය දැනුම අවබෝධය තමයි අග මෙතනදී පැහැදිලි කරන්නේ උප්පාදය තබ්බ උපදවාගත යුතු දේ කියලා. එකොට යම් කෙනෙකුට මේ මුලින් කීව කාණ කෝ දම් දුප් පටිවිද්ෝ දුෂ්කරව ගොඩ නගා තයුතුතත්වේ තමයි මේ කියන රහත් පලය හෙවත් ආනන්ත්‍රරික චිත්ත සමාධිය ආනන්තරිික චිත්ත සමාධිය ගොඩනැගීම දුෂ්කරයි. ඒ දුෂ්කර ආනන්තරික චිත සමාිය ලැබීමෙන් අපිට ලැබෙනදේ තමයි, ඒ තුළින් ලැබෙනදේ තමයි. උපාදේ තබ් ගොඩ නගාගතයතුදෙමන උපදවාගත යුතුදේ තමයි අකුප් පංඥානන් අයන්ඒ කෝ දම්ම උපාදේ තබ්බෝ අකෝපිය. කෝප නොන නැත්ම් වෙනස් නොවන කලබල නොවන චිත්ත විමුක්තිය ඇතිකර ගැනීම. රාතන් වහන්සේ විසින් ආශ්‍රවක්ෂය කිරීමෙන් නොවෙනස් වන ආකාරයෙන් ලබන චිත්ත විමුක්තිය තමයි අකෝප්‍යිය ඥානයේ හැටියට දක්වන්නේ. තිෙ නිසා මේ කියන කාරණයත් සාරිපුත මහරහතන් වහන්සේ අකුප් පංඥානං ඒකන්න එතකොට මේ පච්චවක්කන ප්‍රඥාව එම නැත්තං අපි මේ ධර්ම මාර්ගය අවසන් වශයෙන් ශක්ෂාත් කර ගැනීමෙන් ලබන ප්‍රඥාවම තමයි අපි උපදවාගතයුතුයි කියලා කියන්නේ. ඊට පස්සේ පැහැදිලි කරනවා සැරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේ හමෝට පැමිණි භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරනවා. කතමෝ ඒකෝ දම්මෝ අභිං්ඥයිෝ. විශිෂ්ඨ ඥානයෙන් දැක්ක යුතු එක් ධර්මයක් තිබෙනවා ඒ කුමක්ද. ඒ තමයි සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. අයං ඒකෝ දම්මෝ අභිං්්‍යෙයිෝ. නේ විශිෂ්්‍ර ඥානයෙන් දැකිය යුතු දැකගත යුතු අනිත් කාරණය තමයි සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන බව. හෙමනැත්තං ආහාරය හේතුකොටගෙන පවතින බව. නතැනද විශේෂයෙන්ම අපි තේරුම් ගත යුතුදේ තමයි, ආහාර කියනකොට, හුදෙක්ම මේ කරජකාය මලත්න් අපේතින බෞතික ශීරයේ නඩත්තු කරගෙන යනට පාත්වාගෙන යන්නට ගන්න මේ ආහාර පමණක් නෙමෙයි. මේකට කර්මජෝ ෝජ වූ ඇතුළුව අකුප පඤ්ඥානං කියනකොට අහරට්චිතිකා කියනකොට ප්‍රත්තිය නිසා සිටියේ මේ කැන්නේ ආහාරාති පච්චයා කෙන විග්‍රහයට අනුව. බුදු දහමේ ආහාර කියන්නේ කනබොන ඒවාට පමණක් නෙමයි. යම් යම් කෙනෙක් වු යම් කාරණයක යම් ධර්මතාවක පැවැත්ම උදෙසා. ප්‍රත්්තිය වන්නේ යමක්ද එයි ආහාරය වෙන්න. දෙරකොට යම් දෙක යම් කාරණයක යම් පුද්ගලිකු යම් සත්වයකුගේ පැවැත්ම උදෙසා. ප්‍රත්්‍යවන එක කාරණයක් තමයි අපි කතා කරන ආහාර බත්බුලතාදී වූ යම්විදිහක කරජ ආහාර කරජකයන ඩත්තු කරන හැබැයි මෙහිට වඩාපුළුල් අර්ථයක්තේ නොයි තමයි ආහාරාති පච්චයා කියෙනන විග්‍රහයට අනුව ආහාර කියන්නේ යමක පැවැත්ම සඳහා ප්‍රත්්‍යය වන්නේ යමක්ද. අන්න ඒ වීම ප්‍රත්්‍යය වන්නා වූදේ තමයි මෙතනදී ආහාර කියලා කියන්නේ.ඒ නිසා යම් කෙනෙක් යම් ප්‍රත්ථයකින් පවතින බවත් එ වගේම සත්වයින්ගේ පැවැත්ම විවිධකාරණ ප්‍ර්‍යය කොටගෙන පවත්නා බවත් කියනකා වෙන විදික ගත්තොත් ආහාර කොටගෙන පවත්නා බව කියන ධර්මකාරණය අප විසින් ඒ කාන්ත යෙන්ම අභිං්යෙයියෝ ඒඇන්නේ විශිෂස්ට ලෙස අවබෝධ ක්‍රගන්ටෝනෑ කරනවා එකතා ගැඹුරින් තේරුම් ගන්ටඕනය කරනවා ඒකකොට දරමානු කකූල ඉතා ගැම්ඹුරින් විශිෂ්ට්‍ර ලෙස ඉහල ආකාරයෙන් අපිට තේරුම් ගන්නට පුළුවන්නන් ආහාරට්ටි තිිකා කියන එක ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මූලිකී ගැන්නීම වෙන්න. ඒ වගේම සාරිිත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා සච්චිකා තබ්බෝ. එතන දිවිශේෂෙන්ම අවසාන කාරණය හැටිට පැහැදිලි කරනවා. කතමෝ ඒකෝ දම්මෝ සච්චිකා තබ්බෝ. ඒ අ එතකොට අප විසින්. සාක්ෂාත් කරගඇත යුතු ධරමය කුමක්ද කියලා පැදිලි කනවා. එතන දති පැහැදිලි කරනවා සච්චිකා තබ අප විසින් සාක්ෂාත් කරතිතු කාරණයමක්දි කියලා පැහැදිලි කරනකොට ඒ තමයි රහත්වීමෙන් ලබන නොවෙනස් වන චිත්ත විමුක්තිය ලබාගන්ට ඕනේ කියලා කියනවා. ඒනිසා, ඒ කාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පැහැදිලි කරන හැටියටමවගේම සාරිපුත්ත මහරාතන් වහන්සේ පැහැදිලි කරලා දෙ ආකාරයටම අප විසින් සාක්ෂාත් කල ුතු ධර්මය තමයි ආශ්‍රවක්ෂය කිරීමෙන් රහතන් වහන්සේ ලබන චිත්ත විමුක්ති අපිස්සලක පැහැදිලි කලාා චිත්ත විමුක්තිය කියන එක. එතකොට මේ දසුත්තර සූත්‍රයේ ඒකෝ ධම්මෝ කියන කාරණාවට එක ධරමයක් ඇත කියලා කියනට කාරණ දහයක් පැහැදිලි කලා. ඒ තමයි. බහකාර ඔබට බොහෝ උපකාරවන කාරණය කුමක්ද අපමාදෝ කුසලේසු දම්මේසු කුසල් දහම්හි අප්‍රමාදව යෙදන්නට පාපය අකුසලයෙන් මිදන්නට කියනෙ එක. එවගේම භාවේ තබ්බෝ වැඩියයුත්තේ කුමක්ද කායගතා සති සාහධසාාගතා සිතට සුවයක් ගෙන දෙනා ආකාරයෙන් ආනාපාන සතිවගේම ඔ කියන ආද වූ ආකාරයෙන් කය පි ස්වභාවේ පිළිබඳව ඔබ විසින් වැඩිය යුතු තත්වේ හෙමැතන් භාවනාවෙන් එලබ සිටි සිහියෙන් අපි ගොඩ නගාගත යුතු වැඩිය යුතු තත්වේ තයි කය පිළිබඳවූ යතා ස්වභාවේ ධර්මානුකූලව දක්කින එක. ඒවගේ පරිින්්ඥයේ පරි කියන හත් පසිංයය කියන දැනගන්නවා කෙනෙකොට හත් පසි නැත්තං සර්වාකාරයෙන් දැනගත් යුතුදේ තමයි පස්සෝ සාස්ෝ. පාාන උපාධන ආශ්‍ර ඇති කරන ස්පර්ශය එකන්නේ අපි ස්පර්ශය තුළින් ආශ්‍රව ගන්නා බවත් ඒආස්ත්‍රවලින් උපාදානය ඇතිකර ගන්නා බවත් කියන එක පිළිබඳව අපි සිහිනුවනින් දකින්නට වටහාගන්නට දැනුම ලබන් ඕනය කරනවා. එබගේම පහතබ් අප රූප හාකාරණ සම්බන්ධයෙන් අපි නිරන්තරයම ඇත්ත කියන තැන ඉදලා මම මගේ කියන අල්ලා ගැනීමට යනවා. එනිසා මම මගේ කියන අල්ලා ගැනීමෙන් තොරව ඒ කියන මාන්‍යය දුරුකරණයක තමයි පහ තබ්බ දුරු කළ යුතුව තිබෙන්නේ. ඒවගේම හානභාගියෝ කියලා කියන්නේ අයෝනි සෝමානසිකාරයෙන් ධර්මාණුකුලවබෝධයෙන් තොරව එකැන්නේ තවිදයකින් ගත්තොත් එහෙම මුලින් කීව අස්මිමානය ඇතිවෙන්නේම ධර්මානුකූලව තියෙන සංයමය හික්මීම නැතිවනහම. දකොට බ වෙමි පවතිමි කියන දහස එනවා අස්මිමානය නිසා. එවගේම අයෝනිසෝ මනසිකාරය නිසා වෙන්න මොකක්ද අනිත්‍යතාවයෙන් යුක්ත මේ ලෝකය මේ සංසාරික ගමන් මග නිත්‍යත්වයෙන් දකිනවා. එක මුලාවක්. ඒ නිසා අනිත්‍යයෙහි නිත්‍යත්වයක් දකිනයකට තමයි අපි එතකොට අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඒවගේම අපි ඒ අයෝනිසෝ මනසිකාරය, ඇති වෙන කොටම අප තුළ ඇතිවන්න එතුකොට හාන භාගියෝ පිරිහීම. ඒ ඉන් පස්සෙ පැහැදිලි කරනාව විශේෂ භාගියෝ. අපි දියුණුවක් ඇතිකරගට නම් කුමක්දළ යුත්තේ. එතකොට දියුණුවක් ඇති කරගන්නට නම් ඒ කාන්තයෙන් අපි යෝනිසෝමනසිකාරෝ එලැඹ සිටිසිහෙන් ධර්මානුකූලව මේ ධර්මයෙහි අවබෝධය පිනිසාපී. එළැඹ සිටිසිය ධර්මාණුකූල ඥානයෙන් දකින්නට කටයුතු කරන්නට ඕනෑ කරනවා. ඒවගේ දුප්පටි විද්ෝ අවබෝධයට දුෂ්කරයෙක් ධර්මයක් ඇත කියලා කිවවා. අවබෝධයට දුෂ්කර එක් ධර්මයක් ඇතේ තමයි ආනන්තරිකෝ චේතෝ සමාදිී. ඒයන්නේ යම්තනක මාර්ගයට අනතුරුව ලබන පලයට තම අපි ආනන්තරික චේතෝ සමාදිය කියලා කියන්නේ.කොට මාර්ගයට අනතුරුව නැත්තන් සවවාන් සපුදධ නාගමී අර හැත්කෙන මාර්ගයෙන් ගිහිල්ලා පලයට පත්වෙනකට පි කියවා. ඒකට චේතෝ සමාධිය කියලා. ඒ නිසා නේ විපස්සනා භාවනාවෙන් තමන් ආනන්ත්‍රික චේතෝ සමාදිය ලබනවා. ඒ ආනන්ත්‍රික චේතෝ සමාදිය තමයි අපි දුප් පටිවිද්දෝ දුෂ් අවබෝධ කරගති ත්වේ මොකද යම් කෙනෙක් ධර්මමාර්ගය හෙ ස්ථාවරව අවබෝධ කරගත් හම ඔහුට දුෂ්කරන හැබැයි ඒත් අවබෝධ කරන්න යනගමන තමයි අපට දුෂ්කරවවෙන්න හැබැයි දුෂ්කර බවින් අපි. අවබෝධතත්වට චේතෝ සමාධයට පත්වීම තමයි රහත්්භාව හෙවත් ආනන්ත්‍රක ේත ස මාදිය වෙන් එතකොට උපාද අපි විසින් උපදවාගත තත්ව ැටියට පහැදිලි කරන්නේකුප්ං්ඥානං ආශ්‍රවක්ෂයකොට රහත්වීමෙන් ලබන වෙනස් නොවන චිත්ත සමාදිය. අකුප්‍යය කෝප නොවන වෙනස් නොවන කියන තැනක අවසාන වශයෙන් ලබන ඥානය හවගේම අභිං්ඥයෝ විශිෂ්්‍රඥානයෙන් දැකිය යුතු තත්වය තමයි මේ සියලු සත්වයෝ ආහාරයෙන් හෙවත්ද ප්‍රත්ය මුල් කරගෙන පවතිනවා කියනෙක්. එතකොට අපි හැම කෙනෙක් මත්තේක් එන බුදුරජාණන් වහන්සේගේ දේශනාව පැහැදිලි කරනවා හැම කෙනෙක්ම ආහාරට්ටීතිකා ආහාරයම හදනාම් කරගෙන එකන්නේ ආහාරකයන්න මංකෝ ප්‍රත්තිය කියලා යමක් ප්‍රත්්‍යයොට කොට ගෙනම පවතිනවා කියෙන ධර්මතාවේ තේරුම් ගන්ට ඕනය කරනවා. ඒ විශි්්‍ර ායනි කැන ගඹරින් ධර්මාන්කූලව තකින්ටඕනැ කරනවා. එවගේම සාක්ෂාත් කළ යුතු තත්වය හැටියට චිත්ත විමුක්තිය පැහැදිලි කරනවා. ඒයන්නේ රහත් පල විමුක්තිය තමයි අපා අකුපං ඥානන්කෙ ල අපි මුලින් කිවා දැන්කයන්නේ අකපාචේතෝ විමුක්ති ඒකන්නේ රහත් පලයෙන් ලබන විමුක්තිය කලේෂයන්ගෙන් මිදීම කියන එක. මේ තත්ත්වයට පත්වීමම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පැහැදිලිරනවා සාරිපුත්ත මහරහතාන් වහන්සේ ඒකෝ දම්මෝ එක ධර්මයක් ඇතේ යනුවෙන් මේ කාරණා දහයි පැහැදිලි කරනවා. මනොවාද ඒ කාරණ ඒ කාන්තයෙන්ම මේ අප විසින් සාක්ෂාත් කරග ඇතුතු. නිර්වාණය තමයි සච්චිකා තබ්බ සාක්ෂාත් කරගත අවසන් පහලේ හැටියට පැහැදිලි කරන්නේ මේ තත්ත්වයට පත්වීමට මුලින් කීව කාරණ හහිතු පාදක වෙනවා ඒවගේම බහුතා ස්වභාවයෙන්ම දකින්නට තියෙන තච්ඡා සත්‍යය තහා කියන ලද සේම අවිතතා කියනලද ආකාරයට වෙනස් වෙන්නේ නැති අනං්‍යතා කියලද ආකාරයෙන් වෙනත් ආකාරයට පත්වෙන්නේ නැති දම්මා තතාගතු අභි සම්බුද්ධා තතාගතයන් විසින් ත එදා බෝමැඩදී බෞුන්වඩා තමන් විසින් අවබෝධ කරගත්ත කාරණ මේවාමයි. මේ අවබෝධ කිරීමෙන්ම තමයි, නිර්වාණය උන්වහන්සේ සාක්ෂාත් කරගත්තේ ඒනිසා උන්වහන්සේගේ ගමන් මග යන අයවනාහි. ඒ කාන්තයෙන්ම මේ ධර්මමාර්ගයෙහි ගමන් කිරීමෙන්. මේ පල සාක්ෂාත් කරගත යුතුයි කිය නිකයි. සාරිපපුත්ත මහරහතන් වහන්සේ. ඉති මේ දස දම්මා භහුතා තච්ඡා තතා අවිතතා අන්්‍යතා දම්මා තතාගතය අිසම්බුද්ධ. මේ කියන නොවෙනස් වන ඒ කාන්ත ස්වභාව කොට ඇති ධර්මතාවේ අබෝධ කිරීමෙන් ුදුරජාණන් වහසේ බුද්ධත්තයට පත් වනා, ඒ කාරණාවම අපිට පැහැදිලි කරන්නේ, මේ නිර්වාණගාමී මාර්ගය සාක්ෂාත් කර ගන්නට. එනිසා සාරිපුත මහරහතන් වහන්සේ පෙන්වාවාදාල. ඒක ධර්මය සේම. ඔබ හැම දෙනාටමත් මේ ධර්ම මාර්ගයහි ගමන් කොට. අවසන් ධර්ම අවබෝධය ලබන්නට, මේ එක් ධර්ම හැටියට. දැක් වූ දස ධර්මයන්ම හේතුවාසනාවේවා. වාகிෙල් මදනාම ්‍රාර්ථනාකරමු. ආකා සට්టාච බුම්මට්టා දේවානාග මහිද්ධිකා පුഞන්තం අනුමෝදිත් වාචරంగරක්खන්තු లోோක සාాසනංงานකා සට්టාජ බුම්මට්టා දේවානාග මහිද්ධකා. පഞޏන්ත අනුමෝදිත් වාචරං රखන්තු, දේශනංආකා සට්టාච බුම්මට්టා දේවානාග මහිදධිකා. උන්යන්තන් අනුමෝදිත්වා චිරංග්‍රක් හන්තුතන් සදා සාධෝසාධූ සාධෝ. අවසර ස්වාමෙන් වහන්සාදදු ධර්ම දේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. අම්ඹලංගොඩ පෝරඹ අංක නවේ රොබට් වික්‍රමසූරයේ පාරයේ පදිංචිුවස් සිට මීට වසර පහකට පේර පරලෝ සපත් වූ භාතියද සිල්වා මහත්මාගේ හැත්තැ හයබුණ ජන්මතිනේ. තු සි පස් වන දිනට දීම නිමිත්තෙන් පිතුන්ට උතුම් මමාමහ නිවන්සෝේ ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්වයෙන් දයිකත්වය දරන්නේ බිරිද සුනිලා කුරේ මහත්මිය ඇතුළු දූදරු පිරිස. එසේම දිිපාර්ුෂේම නැසීගේ දිම ඔපියන්ටත් නැසේගේ සීලු ඥාතහිතමිත්‍රාදීටත් උතුම් මමාමහනිවන්සෝ පාර්ථතකට සිරන සුජිවත්ත සිටන සිරු නැහිතමිරන්ට නිදක් නීරෝගී සොයත් ප්‍රාර්ථක සිරනවා. මීට වර්ශයකට පෙර පරලෝ සපත් වූ, ලීලාපත්්‍ර මෑණයන්ගේ වර්ෂපූර්ණ පින් මණනිම මෙත්තෙන් එතුමයට පින්ගන්න මෝදන් කිරීමටත් WA ඥානතලක පයාානට රවිෂාන් වීරක් කොඩි පුතුනුවන්ට එමෙන් මින් පරලෝ සත්තු සිුල ඥාතහිත මිත්‍රාදීන්ට පින් අනමෝදන් කිරීම සඳහත් පවලේ සුල දනටම නිදුක් නීරෝගී සුව චරජීවන ප්‍රාර්ථනා කිරීම බලාපොත්වය දායිකත්වය දන්න ලිහිරයාගම මැල්ලව පදංචි පුතා දුව බෑනා සහ ලේලිය මොනපුරන් වන සුභාශ කුෂාන් දර්ශන් සහ මිනිපිරිය සඳනයඇතුළුම පවුලසු දෙනා. මීගලෑව කුඩාකත් නෝරුව කුමාර නිවසේ පදිංචි විශ්්‍රාමලත් පර්ශාලා චාර්ර්ය RMම් කපුරු බණ්ඩා මහත්මාට සහ T.ඒ. පේමාවතිය මහත්මිය විවාහපත් වී විහදිවයට වසර පණහක් සපිලේමිනිමිත්තෙන්. මේීගේ දෙ පාර්ශ්යේම දෙමව්පියන්ට සහොදර සහදරියන්ට ස නෑහහිතමිතුරන්ට එවන්සෝ ප්‍රර්ථනා රීම සඳහාත් ගෞරනිය දේශ ැනන් වහන්සට සහ දූදරුවන්ට මුුණුපුුරු මනිිරින්ට සහ සිලුම නෑහතමිතුරන්ට, නිදුක් නීරෝගී සුවේ දීර්ගශ පැතිම සඳහා. තමන්ටත් නිදුක් නීරෝගී සුවේ සහ තවත් පින් දහම් කරගැනීමට ඉඩ ප්‍රස්ථාව සැල සේවාය කිය ප්‍රාර්ථනාවෙන් එෙන් සුලදිනට තු චතාර් සති ධර්මය අවබෝධය පාර්ථනාවන්නටතුව දයිකත්වගෙන කටියයුතු කරන්නේ. මීගලෑව කුඩාකත්නෝරුව කුමාරි නිවසේ T ඒ පේමාවතේ මහත්මියය. ද ප න ෝදනාව සහ ෞරනේ දේශකැනවහන් ටාරාධනය දස්ේ දේස කාේ ශ්‍ර ලංකා ගව සංස්ථාාවීම විස්ත්‍රවාහරන මේ ධර්ම දේශනාව සඳහා, දායකත්වය දක්වමින් පෙරනම් සඳහන් කළ පින්වත් හැමදනම අරමුණු කර නම් සඳහන් කළ. ඒවගේම දම් සහහි වගේ නොයෙක්දශයන්ගෙන් ධර්මශත්‍රවනය කලළ ඔබ හැමදනගේමත් නමින් මීගේ සියල්ලෝ මිපින් අනුමෝදන් වේවා සතරසූ පත්කර ගනිත්වා කියල සාධ කියල පු් යානමෝදනා කරමමු.ඒවගේම, මේ ධර්මදශාව සඳහා දායිකත්වය දැක්වූේ නම් සහන් කල පින්වත් හැමද නාටමත් ධර්මශ්‍රවනය කිරීමෙන් දායක වූ පින් අත්තු පහැමද නාටමත්. මේ සදහ දායකත්වය තාක්ෂනි ක වශ දායකත්ව දැකු ගන්ද ස්ථාව හැමද නාටමත් පින්න්න අතු බප හැමද නාටමත් මේ පින් එකසේ හේතුවාසනාවීමෙන්. ඔේ ලෞගිකාරමුණු සාක් ෂාත්වයේවා ආධ්‍යාත්මි ගමන් මක සුපෝෂණය කරගන්නට ශක්තිය හේර වසනාව ලැබේවා පවතින වසංගතතාත්වය මිදී. ඔබේ කායික මානසික සුව සහනේතුව කටයතු කරගන්නටත්. සපත් සංසාර ගමටක කෙලබර පාර්ථනය බෝධයකින් නිර්වාණේ සාක්ෂාත් කරගාණටත් මේ පුනිි පලධර්මයන් හේතුවාසනාවේ වාවී වා කියල සාදු කියලා හැමදනාම් ප්‍රාර්ථනා කරමු. සාෝසාෝසා බෞතු සබ්බ මංගලං රක්හන්තු සබ්බ දේවතා සබ් බුද්ධානු භාවේන සදා සොත්ති භවන්තු තේ බෞතු සබබ මංගලං රක්හන්තු සබ්බ දේවතා, සබභ දම්මානුභාවන සදසොත්ති භවන්තුතේ බෞවතු සබ් මංගලන් රක්හන්තු සබ්බ දේවතා, සබ්භ සංගානු භාවේන සදා සොත්ති භවන්තුති සාධූ සදූසා. එම ධර්මානු ශාසනාව පැවැත්තු වේ, කැකිරාව මඩාටුගම කොටසර ශ්‍රීපියන්ගලු රාජමහා විහාරවාසී, ්‍රජවර්ධන ප්‍රවිශ් විද්‍යාලයේ පාලිහා බෞද්ධ අධ්‍ය ංශයේ දේෂ්ඨ කතිකාචාර්ය, දර්ෂණපති පූජනීයේ කොඩාකත් නොරුවේ විනීත ස්වාමීන්ත්‍රණන් වහන්සේ. වහන්සේට නික්නී රෝගීසු චිරජීවනය පාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්තමු සාධෝ, සාධෝ සාධෝ. ටම ධර්මදශාව සංතු ැතිියයක්කෝකෙැට පටියක් ලබාගත හැකියි කතාරන්න ිින්දු අයිකය එකයි තිහායි හත්සේ දහය ය සෝ දෙක දුරතනාන්ගේේට. ඔබ ධර්මදේශනාවක දායකත්වය ලබාගන්නේ නම් කතා කරන්න බිඳුව අයිකයියකයි දෙක හැටනවවෙයයි හැත්තේකයි හත ිහ දුරතනන්ගේේට. සෑමදිනකම පෙරවරවාටට සහරාත්‍රයන්ට ජාතික න්දදිලී සුදේශයේ සේවෙන් පචාරය වන මෙම ධර්මදේශනා ගන්දදිල සොදේශයේසේ නාිකාවනුත් ඔොට දන්ශ්‍රවයරන්න පුළුවන්. ඔබට තිෙරුවන් සරණයි.